ලියන්න අනුමාත්‍රකාව චුම්බකයක චුම්බක ක්ෂේත්‍රය මැග්නටික් ෆීල්ඩ් එක චුම්බකයක චුම්බක ක්ෂේත්‍රය චුම්බකයක පුතේ චුම්බකයක් වටා චුම්බකයේ බලයේ ක්‍රියාත්මක වන ප්‍රදේශයට තමයි කියන්නේ චුම්බක ක්ෂේත්‍රය කියලා. සරලව තියෙනවා චුම්බක ක්ෂේත්‍රය හඳුනා ගන්න පරීක්ෂණයක්. පරීක්ෂණ නලයක් ඇතුළට දණ්ඩ හීන දණ්ඩ චුම්බකයක් දාලා ග්ලිසරීන් සහිත කදාවකට බීකරයකට ඒක සෙමෙන් බස්සලා කොහොමද මේක දකින්න ලැබෙන්නේ කියලා. ඒක පොතේ පැහැදිලි නැති හින්දා අපි ඒක අඳිමුද? ඈ පොතේ ඇත්තට මේක පැහැදිලි නැහැනේ. මම ඒක අඳිමු. මේව බීකරයක් අරගෙන මේකට තදයක් කරගමු. නෑ පොඩ්ඩක් මේ බීකරයට ලීසි ද්‍රව්‍යය ග්ලිසරීන් කියලා ඉතාලි ඉස්සන සුළු ද්‍රව්‍යයක් පුරවලා තියෙනවා. මේක අපි ගිල්ලවනවා පරීක්ෂණ නලය. කතා නවත්තලා බලන්න නෑ. පරීක්ෂණ නලය ගිල්ලවලා මේක ඇතුලේ තමයි තියෙන්නේ පුතේ. මොකද්ද දැන් ඉතින් කාන්දම කියන්න එපා නේද? ඔව් දණ්ඩ චුම්බකයක්. එතකොට ඉතින් තියෙන්නේ පුතේ මොනවද? ග්ලිසරි. හරි අපි කොටස් නම් කරමු. මේක මොකද්ද පුතේ? පරීක්ෂණ නලය. මේක මොකද්ද පුතේ? බීකරය. මේ මොනවද පුතේ? ග්ලිසරීන්. මේක මොකද්ද පුතේ? දණ්ඩ චුම්බකය. දණ්ඩ කාන්දම කියලා කියන්නේ චුම්බකය. නැතකේ දණ්ඩ කාන්ද දණ්ඩ තුම්බකේ කුරප කාන්දම යූ කාන්දම එහෙම කියන්නේ. මේකට පුතේ වටේට යකඩ කුඩු ඉන්නවා. යකඩ කුඩු පහළට යනවා. වේගෙන් පහළට යන්නේ සෙමෙන් තමයි පහළට. සෙමෙන් තමයි පහළට. තේරුණාද? ඒ පහළට යන යකඩ කුඩු එහෙම පහළට ගිහිල්ලා මේක වටේ පුතේ මේ කාන්දම තියෙන ප්‍රදේශය වටේ ලස්සන්ට මෙහෙම රැඳෙනවා. යම්මෝ සකේ කියන්නේ පහළට යනකොට මෙහෙම රටාවක් මවමින් වගේ ත්‍රිමාණව තියෙන මේක ඈ. ඔය වගේ එහෙනම් මේක වටේටම ගාන්න තියෙනවා. අපිට මෙහෙම කැපුවම මේ එක තලයක් ඔස්සේ විතරයිනේ පේන්නේ. අන්නේ පිහිදලා තියෙන ආකාරය ඔස්සේ තමයි යකඩ කුඩු පිහිටන්නේ. ඒකේ තමයි යගේ බලය තියෙන්නේ. අන්න ඒකට තමයි කියන්නේ චුම්බක මොකද්ද පුතේ? ශේෂ්ත්‍රය කියලා කියන්නේ. අපේ හැට පේන්නේ නැන්නේ යකඩ කුඩු ඔහොම තියෙන්නේ නැත්නම් අපි දන්නේ නැහැ කාන්දමක් අතර ගත්තාම ඒක වටේ මෙහෙමයි තියෙන්නේ කියලා. අපේ ඇඟේ හැප්පෙන්නේ නැහැ චුම්බක ශේෂ්ත්‍රය නේද? හරි පොඩි නෝට් එකක් ලියමු. චුම්බකයක් වටා එහි බලය රැඳී පවතින ආකාරය. බලය රැඳී පවතින ආකාරය පිළිබඳ විවිධ ආකාරයෙන්
අධ්‍යයනය කළ හැක. අධ්‍යයනය කළ හැක. මේක ලස්සනට අඳින්න. ලස්සන අඳින්න මේක. ආ යකඩ කුඩුත් දාන්න ඕනේ නේද? යකඩ කුඩු. බීකරයක් ගෙන මේකට පොල් තෙල් ගන්නත් පුළුවන්. එයට ග්ලිසරින් දමා වරහණක් අරින්න අවශ්‍ය නම් මේ සඳහා පොල් තෙල්ද යෙදිය හැක. වරහණ වහන්න පොල් තෙල්ද යෙදිය හැක. විසරින් දමා එය තුල පරීක්ෂණ නලයක් ගිල්වන්න.
එම පරීක්ෂණාලය තුලට එම පරීක්ෂණාලය තුලට මොකද දාන්නේ පුතේ? දණ්ඩ චුම්බකයක්. දණ්ඩ චුම්බකයක්. දමන්න. ඉන්පසු පරීක්ෂණ නලය වටා ග්ලිසරීන් මතට යකඩ කුඩු ඉසින්න. යකඩ කුඩු කොහෙන්ද ගන්නෙ? බෑනේ පුතේ එහෙම කරන්න. ඔය යකඩ සම්බන්ධ වෘත්තිය කටයුතු කරන කට්ටියක ඕන් තමයි යකඩ කුඩු තියෙන්නේ. තේරුණා? යකඩ එකක් කුඩු කරලා ගන්නෙ කරදරේ නේ. අපරාධනේ. හරි. හරිද? අපි යකඩ කුඩු ඉසින්න. හරි? අලු චේදයකට යන්න. ලියන්න බලනවා. යකඩ කුඩු ඉසින්න. අලු චේදයකට යන්න. එවිට ක්‍රමයෙන් යකඩ කුඩු පහලට ගිලෙමින් ක්‍රමයෙන් යකඩ කුඩු පහලට ගිලෙමින් පහලට ගිලෙමින් යම් රටාවක් ඇති කරවයි යම් රටාවක් ඇති කරවයි යම් රටාවක් ඇති කරවයි අලු ඡේදයකට යන්න මෙලෙස දණ්ඩ චුම්බකය වටා දණ්ඩ චුම්බකය වටා දණ්ඩ චුම්බකය වටා යකඩ කුටු යම් රටාවකට පිහිටන්නේ යම් රටාවකට පිහිටන්නේ චුම්බකය වටා එහි බලය රැඳී ඇති ප්‍රදේශයේ බලය රැඳී ඇති ප්‍රදේශයේ අලු ඡේදයකට මේ අනුව අපට චුම්බකය වටා බලය පිහිටි ප්‍රදේශය හඳුනාගත හැකි බලය පිහිටි ප්‍රදේශය හඳුනාගත හැකි පුතේ අද අපි වැඩ කටයුතු ඉවර කරමු නැගිටින්න එහෙනම් ආයිබෝවන් මුස්සර්
Ay bu.